අද දවසේ අපි කතා කරන්නේ කාලීන මාතෘකාවක් නෙවෙයි හැබැයි ලංකාවේ ඉතිහාසයට එහෙම නැත්නම් දේශපාලන ඉතිහාසයට සම්බන්ධ වැඩිදුරටත් කතා නොවෙච්ච දෙයක් ගැන 1988-89 එහෙම නැත්නම් ජයිපේ දෙවෙනි සන්නද්ධ නැගිටීම සිද්ධ වෙච්ච අවධියත් එක්ක බැඳෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමේ ක්‍රියාකාරීත්වය. ඉතින් අපි අද දවසේ කතා කරන්නේ ස්වාධීන ශිෂ්‍ය සංගමේ පැන නැගුණේ කොහොමද? ඒ අවසන් වුණේ කොහොමද? එහි ක්‍රියාකාරීත්වය කොමක්ද කියන කාරණේ ගැන. ඉතින් මාතකයේ පිළිබඳව කතා කරන්න ඉන්නවා ඒකට ස්වාධීන ශිෂ්‍ය සංගමේ හිටපු ක්‍රියාකාරකෙක්. ඇත්තටම මොන විදිහටද ස්වාධීන ශිෂ්‍ය සංගමේ පැන නැගින්නේ? ඔය එහෙමයි ඒ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඔය මේ සාමාන්‍යයෙන් 1979-80 ඔය වගේ කාලේ තමයි කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව මතුවෙන්නේ. ඉතින් ඒක මේ ඇත්තටම ඒක ටිකක් අර මේ කියන්නේ අපිට ඒක සලකලා බලන්න පුළුවන් ක්‍රම කීපයකට. එකක් තමයි දැන් සාමාන්‍ය වශයෙන් අපි දන්නවා ඔය විශේෂ දේශපාලනේ සාමාන්‍ය නැඹුරුවක් තියෙනවා යම්කිසි ඒ කියන්නේ යම් දේශපාලන ධාරාවක් බොහෝ විට වෙන්නේ අර රැඩිකල් වාමාංශික දේශපාලන ධාරාවක් ඒ ආධිපත්‍ය තියාගන්නවා ඒ අතරෙම දැන් සාමාන්‍යයෙන් ඒ නිතරම ඒකට විරුද්ධව එකක් මේ තව ප්‍රවණතාවයක් ඇති වෙනවා දැන් අපි බැලුවොත් දැන් ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ දැන් මේ කාලේ තියෙනවා ජෙප්පෝ සහ අලෙයෝ කියලා හරි ඒ වගේ එහෙම ඒ වගේ දැන් ඔය පෙරආදීමියත් හැම කාලෙම තියෙනවා ඒ අර ඒ තියෙන එකට දැන් නිකන් සාමාන්‍යයෙන් අර ප්‍රධාන ප්‍රවාහයට විරුද්ධ එකක් නිතරම හැදෙනවා. මොකද ඒක සාමාන්‍යයෙන් නිකන් හැමෝම එකතු කරගන්නත් බෑනේ ඉතින්. ඒතකොට ඒ නිතරම අර අපි ඒකට කියනවා අර ඩිස්කන්ටෙන්ට් එකක් නැත්තම් නිතරම අර තියෙන මූලික බලවේගයත් එක්ක ටිකක් ඒ එහෙම මේ ප්‍රතිවිරෝධයක් අසහනයක් වර්ධනය වෙනවා. ඉතින් මේ වගේ මේ එහෙම තිබුණා දැන් මේ කාලේ සාමාන්‍ය 1976 විතර විශේෂයෙන් ඔය ඒකේ තීරණාත්මක කඩයිම වෙන්නේ වීරසූරිය සම්බන්ධ සිද්ධිය පෙරදෙණියේ ඒ වෙනකොට ඔය සාමාන්‍යයෙන් ඔය කොමියුනිස්ට් පක්ෂය තමයි මේ ශිෂ්‍ය දේශපාලනය තුළ මේ ආධිපත්‍ය දැරුවේ ඒ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ 71 පස්සේ 71 වෙනකොට ශිෂ්‍ය දේශපාලනය තුල ජනතා විමුක්ති පෙරමුණට ලොකු සංවිධානාත්මක හයියක් තිබුණේ නැහැ. ඒක යම් පිරිස් සිටියට නමුත් 71 පස්සේ නැවතත් ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ආශ්වාදය ලැබපු පිරිස් නැවතත් ඒ මේ විශ්වවිද්‍යාල තුල නැත්තම් ඒ උගත් විශ්වවිද්‍යාලවල ආකර්ෂණයක් ඇති කරගන්නවා. ඒ ප්‍රවණතාවය ඇතුලේ තමයි ඔය මේ 76 වීරසූරිය සිද්ධිය පසුබිමේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ඔය සමාජවාදී ශිෂ්‍ය සංගමය ඒ ශිෂ්‍ය දේශපාලනය තුල තහවුරු වෙන්නේ. ඉතින් ඊට පස්සේ දිගටම අඛණ්ඩව යනවා. ඉන් පස්සේ දැන් 77 ජනතා විමුක්ති පෙරමුණ මේ හිරගෙවල් වලින් එළියට ඇවිල්ලා ඒ තහවුරුණයින් පස්සේ ඒ ශිෂ්‍ය දේශපාලනය කියන්නේ ශිෂ්‍ය දේශපාලනය කියන එක ඒගොල්ලන්ගේ ප්‍රධාන මේ කේන්ද්‍රස්ථානයක්. ඒ කියන්නේ ඒගොල්ලෝගේ ප්‍රධාන මේ ફોකස් එකක් නැත්තම් ප්‍රධාන මේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් නාභිගත වෙච්ච ක්ෂේත්‍රයක් තමයි ශිෂ්‍ය දේශපාලනය. මොකද අර ඒක ජනතා විමුක්ති පෙරමුණ මම සාමාන්‍යයෙන් දකින්නේ මූලික වශයෙන්ම තරුණ ඒ කියන්නේ ග්‍රාමීය තරුණින්ගේ ව්‍යාපාරයක් විදිහට මේ කාලේ. ඒකෝට අත් වශයෙන්ම ඒ ග්‍රාමීය තරුණ පිරිසේ බුද්ධිමත්ම කොටස තමයි අත් වශයෙන්ම විශ්වවිද්‍යාල වලට එන්නේ විශේෂයෙන්. දැන් 1983 වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ තහනම් වෙනවා. ඔව්. ඒකට ඔවුන්ගේ ක්‍රියාකාරී දේශපාලනයේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළේවත් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් සමාජවාදී ශිෂ්‍ය සංගම විදිහට කටයුතු කරන්න බෑ. මම හිතන්නේ ඔබ කලින් පැවසු ආකාරයට මේ ඔබත් ජනතා විමුක්ති පෙරමුණට මුල් අවදියේදී ක්‍රියාකාරකෙක් විදිහට සම්බන්ධ වෙනවා. ඔව්. ඊට පස්සේ විශ්වවිද්‍යාලදී තෝරාගන්නේ ස්වාධීන ශිෂ්‍ය සංගමය. මොකද්ද මේ වෙනස? නෑ ඒක වෙන්නේ අර මගේ මේ මං තව මේ අර තව කරුණු කීපයක් එකතු කරන්න අර මම මුලින් කියපු දෙයට
එතකොට ඒ ඒ ජනතා විමුක්ති පෙරමුණේ තහවුරු වීමට සාපේක්ෂව අර මං කිව්වා වගේ අර ඒකේ අර අර ඒකේ පිටතකුත් හැදෙනවා ඒක අවුට්සයිඩ් එකක් නැත්නම් ඒකේ අනේකා ඒකේ අසහනය හරි ඒකකුත් නිර්මාණය වෙනවා සහ තව එකක් තියෙනවා දැන් දැන් ජනතා විමුක්ති පෙරමුණ තියෙනකොට වාමාංශික දේශපාලනය කියන එක ලංකාවේ බොහොම අර බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්නේ දැන් ඒ විවිධ මේ සංවිධාන තියෙනවා ඒ කියන්නේ ජනතා තවි මුක්ති පෙරමුණ විතර නෙවෙයි පැරණි වාමාංශික පක්ෂ තියෙනවා ඒව ඒවත් ක්‍රියාකාරී කොටස් හැම වාමාංශික පක්ෂයකටම තිබුණා මේ ශිෂ්‍ය සංවිධානය සම සමාජ පක්ෂයට කොමියුනිස්ට් පක්ෂයට සම සමාජ පක්ෂ ලංකා ශිෂ්‍ය සම්මේලනය කොමියුනිස්ට් පක්ෂ ලංකා ජාතික ශිෂ්‍ය සංවිධානය ඒ කියන්නේ පක්ෂ විදිහට දේශපාලනය කළා විශ්වවිද්‍යාලයට තිබුණා ඊට පස්සේ මේ 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 නව සම සමාජ පක්ෂය දෙන ලංකා ශිෂ්‍ය සම්මේලනය කියලා මේ ඉතින් මේ වගේ නැහැ ලංකා ජාතික ශිෂ්‍ය සම්මේලනයේ සම සමාජ පක්ෂයේ මේ විදිහට තිබුණා. ඊට අමතරව තව තිබුණා ඔය මේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමේ දැනට තියෙන සමාජවාදී සමානතා පක්ෂය කියලා තියෙන සහ වෙනත් ඒ කියන්නේ තව මේ තව කණ්ඩායම් හිටියා. ඒ කාලේ පෙරාදෙණී තිබුණා ඔය මේ සමා මේ ඒක ඔය දායන් ජාතිලකලා ඔය නිව්ටන් ගුණසිංහල එහෙමන්ට උදව් කරපු කණ්ඩායමක් ඒක මට මතක නැහැ ඒකේ නම මේ මේ සමාජවාදී කවය හරි මට මතක නැහැ එතකොට මේ මේ ප්‍රතිරෝධතාවයන් එක තමයි ශිෂ්‍ය ව්‍යාපාරය දිගින් දිගට ඉදිරියට යන්නේ ඒ වගේම ස්වාධීන ශිෂ්‍ය සංගමෙත් මේක ඇතුලේ කාර්යභාරයක් කරන්න පටන් ගන්න ඔයි මේ ඒක ඇතුලේ එහෙම අර අර ඒ තියෙන අර වෙනස් ව්‍යාපාර තියෙනවනේ ඒවත් එක්ක තමයි මේ වෙනස් ව්‍යාපාරය හැමතැනම ඇති වෙනවා කොළඹ විතරක් නෙමෙයි කොළඹ ඒ කොළඹට සුවිශේෂ ප්‍රශ්නක් තියෙනවනේ ඒ වගේ නොඑක් නොඑක් ඔය කල නොඑක් සිදුවීම් නිසා අර වෙන ව්‍යාපාරයක් විදිහටත් එනවා එතකොට ඒක වර්ධනය වෙනවා අත් වශයෙන්ම දැන් 82 විතර වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ මේ ප්‍රබලම මේ ශිෂ්‍ය සංවිධානය තමයි මේ ස්වාධීන සංගමේ අවසාන වතාවට මේ මේ කියන්නේ ඒකේ මේ ශිෂ්‍ය සභාවේ පවා බලය අරගන්න සමත් වෙන එකපාරක් දැන් ඊට පස්සේ 83 ජනතා විමුක්ති පෙරමුණ තහනම් වෙනවනේ දැන් මමත් ඊට පස්සේ තමයි එන්නේ දැන් මම 83 පස්සේ 83 මේ තහනම් කිරීමත් එක්ක පක්ෂයේ මටත් ඒ තිබුණු සම්බන්ධකම් නැති වෙනවා ඒ සම්බන්ධකම් නැති වෙලා තියෙන කාලේ තමයි මම විශ්වවිද්‍යාලයට එන්නේ එතකොට 83 වෙනකොට ජවිපෙත් එක්ක සම්බන්ධතා සහිතව තමයි ඉන්නේ. ඒ කියන්නේ 83 වෙනකන් තිබුණා. ඒ 83 අර තහනම් කිරීමෙන් පස්සේ මේ ඒ සම්බන්ධකම් ටිකක් කොහොම ඉබේම නැති වෙලා ගියා. එතකොට දැන් ඔය කාල සීමාව තුළ ජවිපෙත් එක්ක වැඩ කරපු අවධියක් තිබුණා. බොහොම කෙටියෙන් කිව්වොත් එහේ මොන වගේ සම්බන්ධතාවයක්ද ජවිපෙත් එක්ක තිබුණේ කාලේ? නැහැ මෙහෙම ඒක ටිකක් ලොකු සම්බන්ධයක් නෙවෙයි මම ওই පන්ති පහට සහභාගී වුණා ඒ පන්ති පහට සහ වෙනත් ඒ කියන්නේ දැන් ඒ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත එක්ක ඇවිල්ලා දැන් මේ අපේ පාසල් මේ මොරටු වේල්ස් කුමාර විද්‍යාලය මේ ළඟ ඔය මේ ලුණාව රවතවත් තහන්දියේ එක ගෙදරක තමයි සාකච්ඡා තිබුණේ ඉතින් ඒ පන්ති පහ තිබුණා ඒ පන්ති පහට ගියා ඊට පස්සේ ඊට අමතරව ඒ කියන්නේ ඉහළ සංවිධායකෙක් ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔය දේශපාලන ප්‍රශ්න ගැන කතා කරන සාකච්ඡා කීපයකට සම්බන්ධ වුණා ඊට පස්සේ ජනාධිපතිවරණය වකවානුවේ ඒ කාලෙදි මට ඡන්දය තිබුණ නැහැ මම දැන් මට අවුරුදු 17ක් විතර වයස මේ 17යි නමුත් මම ඒ කියන්නේ ඉන්න ප්‍රදේශයේ අය අතරේ ඒ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මේ යම් ප්‍රචාරක වැඩ කරා එහෙම. දැන් මට එක අර අර ඒ කියන්නේ කඳවුරකට සහභාගී වෙන්න කියලා මේ එන්න කිව්වා. නමුත් මට ඒකට යන්න උන්නේ හේතු කීපයක් නිසා. එකක් ප්‍රධාන හේතුව තමයි ඒකට මේ රුපියල් 35ක් මේ ගෙවන්න ඕනේ. ඉතින් මට රුපියල් 35ක් පාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක නිසා මම ඉතින් ඒක මට ඒක කියන්න අමාරුයි. يعني ඒක මට නියන් මම ඒක කියන්නේ නැතුව මම මේ කිව්වා මට මේ විභාගයට ලෑස්ති වෙන වැඩ තියෙනවා එහෙම කියලා කොහොම හරි නියන් මේ ඒක ඒක යන්න උන්නේ නැහැ. හරි.
සමහරට කඳවුරට ගියා නම් සමහරලාට දැන් මගේ සම්බන්ධකම් මේ වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. ඔව් ඒ සම්බන්ධතා සහිතවනේ ඊට පස්සේ විශ්වවිද්‍යාලයට එන්නේ. ඔව්. හැබැයි ඒ දැන් විශ්වවිද්‍යාලයට එනකොට ප්‍රශ්න තිබුණේ ඒ කාලේ විශ්වවිද්‍යාලයට එනකොට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයක් නැහැ. සහ දැන් මගේ මිත්‍රයෙක් කියලා ඊට එක මිත්‍රයෙක් හිටියා. දැන් ඒ මිත්‍රයා අපේ පාසලේ හිටපු එයා ස්වාධීන සංගමේ අජිත් සේරසුන්දර කියලා එයා මරුණා පස්සේ වකුගඩු අසනීපයක් හැදිලා සමාජ විද්‍යාංශයේ ආචාර්යවරයෙක් විදිහට හිටියා. එතකොට විශ්වවිද්‍යාලයට එනකොට මොන වගේ පිරිසක්ද ස්වාධීන ශිෂ්‍ය සංගමය ඇතුළේ හිටියේ? ඒ හිටියේ දැන් ඔය මේ කැපිපෙන්න චරිතය තමයි ඔය දයාපතිරණ ඔය මේ කේල් ධර්මසිරි ඔය මේ එතකොට මේ කවුද මේ තිසරණි ගුණසේකර ශිරාල් ලක්තිලක මගේ යා මගේ මගේ පැරලල් එක නෑ අපිට ජේෂ්ඨා හිටපු ඔය සීඒ චන්ද්‍රප්‍රේම අජිත් සේරසුන්දර මම කියපු කේල් ධර්මසිරි ඊට පස්සේ ඔය නිමල් බෝපගේ ඔය අමාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට එමත් පහුල් කාලේ කටයුතු කරපු නිමල් බෝපගේ ඒ වගේ මේ ටිකක් විශාල පිරිසක් උපුල්ෂාන් සන්නස් ගත්ත ඔය යුගයේ නෑ උපුල්ෂාන් සන්නස් කළ මගේ මේ අපි එක මේ කණ්ඩායමේනේ ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට විශ්වවිද්‍යාලය තුළ තුන් කොන්සර්ට්ණක් තියෙන්නේ එක පැත්තකින් ගෙවිඳු මේගේ මූලිකත්වයෙන් චින්තන පරිෂදයේ පැත්තෙන් විද්‍යාපීඨයේ බලය අයිති කරගෙන ඉන්නවා ඒකට ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න මේ ශාස්ත්‍ර පීඨයේ වගේ ප්‍රදේශ වලට වෙලා ස්වාධීන සංගමේ තමයි නීති පීඨයේ ආශ්‍රිතව ප්‍රධාන බලය නැත් තුන්කොම්ම නෙමෙයි ඒක ඇත්ත වශයෙන්ම දැන් ඒ කාලේ ගන්න දෙකක් විදිහට දුන්නේ ඒ කියන්නේ දැන් ස්වාධීන සංගමේ තිබුණා ද ස්වාධීන සංගමේට සාමාන්‍යයෙන් වැඩිපුර බලයක් තිබුණේ නීති පීඨයේ කළමනාකරණ ඒ කියන්නේ ඒක මොකද එතනට ගොනුවෙන් වැඩි බලයක් එතන හැදෙන්නේ දැන් නීති පීඨයේ වැඩි වෙන්න හේතුවක් තියෙනවා ඒ නීති පීඨයේ එකක් නීති පීඨයේ මේ විශාල වශයෙන් ඔය මේ දෙමළ ශිෂ්‍යය හිටියා. මොකද දෙමළ ශිෂ්‍යෝ අතරේ ස්වාධීන සංගමයට වැඩි බලයක් තියෙනවා. මොකද ඔය මේ දෙමළ ප්‍රශ්නේ සම්බන්ධ විශේෂයෙන් ඔය ඒ කාලේ වෙනකොට ඉතාම තදින් ඔය දෙමළ ජනයාගේ ස්වයං නිර්ණයිතිය පිළිබඳ ප්‍රශ්නේ කේන්ද්‍රීය ප්‍රශ්නයක් විදිහට තිබුණා. ඒකෙදි ස්වාධීන සංගමය ඉතාම තද බල විදිහට මේ ඒක වෙනුවෙන් පෙනී හිටියා. ඒ පෙනී හිටි අවංකවමද එහෙම නැත්නම් අපි දන්නා ශිෂ්‍ය ව්‍යාපාරය වගේම රටේ මේ පොදුවේ දේශපාලනීත් අර මොකක් හරි තමන්ගේ වාසියක් තියෙනවා නම් ඒ පිරිස ආකර්ෂණය කරගන්න අපි ඒකට අවශ්‍ය මතවාදය ගන්නවා. එහෙම මම මෙහෙමයි විශ්වවිද්‍යාලෙත් ඔක තියෙනවනේ. නෑ නෑ එහෙම එකක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒ කාලේ ඒක අපිට අපි දැන් මම ඒක තේරුම් ගන්නේ ඒක ඒ කියන්නේ ඒ කාලේ දේශපාලන කතිකාවේ තිබුණ ප්‍රධාන ප්‍රවණතාවයක්. දැන් ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නොවන වාමාංශික ප්‍රවණතාව තිබුණානේ. ඒ ප්‍රවණතා ඇවිල්ලා පොදුවේ පිළිගත්ත දෙයක් තමයි දෙමළ ජනතාවගේ අරගල යුක්තිසහගතයි කියන එක. ඇත්ත වශයෙන්ම ඒ ඔය අපි බලන්න ඕනේ ස්වාධීන සංගමයේ අදහස ආවේ කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම මේ අදහස ආවේ පටන් ගන්නකොටම තිබුණ එකක් නෙමෙයි. ඔය මේ තිලක් ප්‍රනාන්දු කියලා හිටියා මේ ඔහු මැරුණ දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඔය ටියුෂන් පන්තිම කරා පහුගිය කාලේ ඔහු මෙතන විද්‍යාපීඨේ හිටියේ මේ තිලක් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු කියලා. ඔහු අයිති වෙලා හිටියෝ ස්පාටසිස් ලීග් කියන මේ දේශපාලන කණ්ඩායමට ට්‍රොට්ස්කිවාදී ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරයක මේ ස්පාටසිස් ලීග් කියලා ජාත්‍යන්තර ව්‍යාපාරයක් තියෙන එක පොඩා කණ්ඩායමක් ඒකේ කීප දෙනෙක් හිටියේ. ලංකාවේ ඔය පැට්‍රික් ප්‍රනාන්දු කියලා එක්කෙනෙක් හිටියා. දැන් ඊළඟට ඔය තිලක් ප්‍රනාන්දු තව කීප දෙනෙක් ඒ වගේ හිටියේ. ඒ තිලක් ප්‍රනාන්දු කියලා කියන්නේ බොහොම මේ කියන්නේ එහා අර ටිකක් බොහොම අර මේ ඕතඩොක්ස් මාක්සිස්ට් බොහොම ටිකක් සහ බොහොම න්‍යායික මේ පැත්ත ගැන වැඩි උනන්දුවක් දක්වන දැන් ඔහු හරහා තමයි අත වශයෙන්ම දයාපතිරණ මේ යම් කිසි විදිහක දේශපාලනීකරණය වුණේ. මොකද දයාපතිරණ කියලා කියන්නේ එහෙම දේශපාලන උනන්දුවක් තිබුණ කෙනෙක් නෙමෙයි. කියන්නේ එයා මාතර රාහුල විද්‍යාලයේ දක්ෂ ක්‍රිකට් කෙනෙක්. අර දඟපන්දු පාදඟපන්දු යවන ක්‍රිකට් කෙනෙක්. හරි. ඔහු මේ විශ්වවිද්‍යාලයට එන්නේත් අර බ්ලූම්ෆීල්ඩ් ඔහු මාතරට තේරලා මේ අර බ්ලූම්ෆීල්ඩ් මේ ක්ලබ් එකේ ක්‍රිකට් ගහන්න ඕන නිසා තමයි ඔය කොළඹට මාරුවක් අරගෙන එන්නේ. ඔව් එයා
ඉස්ලාම ජයවර්ධනපුර හෝ රුහුණට තමයි රුහුණේ රුහුණේ රුහුණට තේරුණා. නමුත් අර මේ ක්‍රිකට් ගහන්න ඕන නිසා ඇවිල්ලා ඊට පස්සේ මේ ඒ කියන්නේ ඒක ක්‍රිකට් තමයි යාගේ පැෂන් එක. ඒ කියන්නේ ඒක දේශපාලනය නෙමෙයි කොහොමවත්. ඒ යා පළවෙනි අවුරුද්දේ බැච් ටොප් සයන්ස් විද්‍යාපීඨේ ඒ විදිහට හිටියේ. ඊට පස්සේ තමයි මේ දේශපාලනයට ඇවිල්ලා ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඔය අර තිලක් පනාන්ඩුගේ මේ පෙළඹවීමත් නිසා තමයි ඉතින්. එතකොට ඒ හරහා එනවා අර ඒ ඒ මාක්ස්වාදී දේශපාලනය සහ ඒ මාක්ස්වාදී දේශපාලනයත් එක්කම එන එක තමයි අර ඒ කාලේ දැවෙන ප්‍රශ්නේනේ මේක. ඒ කියන්නේ උතුරේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මොකක්ද මට මතකයි මම දාපතරණ හම්බෙච්ච මුල්ම දවසේ මම ඒක ලියලා තියෙනවා තැන් කීපයක. දැන් මම ඔය මේ දැන් ඔය හැවුලොක් නෙමේ මේ ඇක්වයිනස් මේ නේවාසිකාකාරය කියන එකේ ඒකට ඒ කාලේ ශිෂ්‍යෝගේ රෝහණ රත්නායක නිවාසිකාකාරය කියලා ඕකේ ඒ මේ එක කාමරයක් තිබුණා. ඒකේ ස්වාධීන සංගමය තමයි හිටියේ. ඒකට පෝක්ලන්ඩ් කියලා කියන්නේ. ඒකට වෙනම ඉතිහාස කතාවක් තියෙනවා. ඕකේ මාව අරගෙන ගියා ඒක මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යෙන් මේ මා නවක වදේට මමයි තව කණ්ඩායමක් අරගෙන ගිහින් එයා මාව තියලා වෙන ගමනක් ගියා. එතකොට දයාපතිරණ ඉන්නවා. ඔහු මම දැකලා තියෙනවා. ඔහුගේ කතා අහලා තියෙනවා. ඔහු ඇඳුම් මැදින් ඉන්නවා. ඉන්නකොට මම මේ ඇඳ උඩර වෙලා වාඩි වෙලා ඉන්නවා. අර මාව අරගෙන ගියේ කෙනා එනකන් ඉන්නකම මම එක කතා කරා දයාපතිරණ. ඔබ කවුද? මොකද මෙතන කරන්නේ? මම කියන්නේ එහෙමයි කියලා. ටිකක් කතා කරනකොට එයාට තේරුණා මට නිකන් දේශපාලන උනන්දුවක් තියෙනවා කියලා. එයා ඇහුවා මේ ඔබ මොකද උතුරේ ප්‍රශ්නය ගැන කියන්නේ කියලා. හරි. එතකොට මම ඉතින් කිසි පැකිලීමක් නැතුව මම දුන්න උත්තරේ තමයි මේ ඒගොල්ලෝ සටන් කරන්න වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කරන්න ඕන එක නෙමෙයි මේ ඒක වැරදි ක්‍රමයක් මේ අර මේ සටන් කරන්න ඕනේ මේ සමාජවාදී සඳහා කියලා. ඒක අර ඒ කාලේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ උත්තරේ තමයි මම දුන්නේ. හරි. ඒගමන මේ පතිරණ කිව්වා මේ නෑ ඕක වැරදි. මට මතක නෑ ඕක ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරය කියලා කිව්වද කියලා මට මතක නෑ. මේ ඕක වැරදි. මේ පීඩක ජාතිවාදය සහ පීඩිත ජාතිවාදය අතර වෙනසක් තියෙනවා කියලා ඉතින් මට ඒක ටිකක් ඒ කියලා ඒක ගැන ටිකක් කිව්වා. ඒ කියන්නේ පීඩිතයාගේ ජාතිවාදය සලකන්න බෑ කියලා පීඩකයාගේ ජාතිවාදය එක්ක සමානයි. හරි. මට ඒක ටිකක් ඒක බොහොම ටිකක් මේ කල්පනා ගන්න දෙයක් කොහොමද? ඒක මට බොහොම කන්වින්සින් බොහොම හේතු යන සහසාද මගේ කුතුහලය අවුස්සපු එකක් ඒක. ඊට පස්සේ මම මගේ තව මාත් එක්කම ඉස්කෝලේ ඉඳලා ආපු මිත්‍රෙක් හිටියා. අපි දෙන්න එකට මේ විශ්වවිද්‍යාලයට ආවේ. අපි ඒක ඉතිහාසයේ මම විශේෂ උපාධිය කරේ ප්‍රිමාඩර් නන්දු කියලා. ඒ කියන්නේ එයාත් දේශපාලන උනන්දුවක් තියෙන කෙනෙක්. එයාත් අර මගේ වගේම ඉතිහාසයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හිතවත්කම තිබුණා. එයාත් පන්තිත් ගියා මට මතක විදිහට. දැන් මම එයාත් එක්ක කතා කරා. මේ කියන්නේ මේ මෙන්න මෙහෙම කතාවක් මේ අමුතු කතාවක් මට අහන්න. ඒක ඇත්තටම මට අමුතු කතාවක්. කවදාවත් අහලා නැති කතාවක්. ඒ අර උතුරේ ගැන ඒ විදිහේ කතාවක්. ඉතින් මේ ඕක ගැන අපි කතා කරා. ඊට පස්සේ දිගටම මේ 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 මම හිතන්නේ එතන තමයි මගේ ටිකක් අර ටර්නින් පොයින්ට් එක. එතන නිකන් ඒක ඒකට ටිකක් අර මේ මේ දැන් ඒ වගේ ඒ දැන් ඒ කාලේ හිටපු අය දැන් ඊට පස්සේ දැන් මම ඇතුළට ආපුවහම මට තේරුණා දැන් වෙන තව හේතු නිසා මම ඒ වැඩිපුර දේශපාලන වශයෙන් ඇසුරු කරන්න ලැබුණේ ඒයි. මොකද ඒ කාලේ වෙනකොට ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ ජිම් කියලා කියන එක ඒ ජිම් එකේ හිටපු බහුතරයක් දෙනා ද අපිත් හිටියේ එතන ස්වාධීන සංගමයේ අය දිනලා හම්බෙන්න එහෙම. ඒතකොට ඒ අය අතර තියෙන දේශපාලන සාකච්ඡාව. ඉතින් මට පේනවා ඒ දවස්වල දැන් ඊට පස්සේ ඉතින් ඒ ටික කාලයකට පස්සේ ඒ ඔය මේ මේ කියන්නේ රෝහණ විජේවීරගේ පොත ආවා. ඒ වෙනකොට නම් මම ගොඩක් සම්බන්ධ වෙලා තිබුණේ. දැන් මේ සාකච්ඡාව ඊට පස්සේ තියෙනවා. මේ කොයි අවුරුද්ද වගේද? දැන් මේ 85. ඒකත් 1985 අවුරුද්ද වෙනකොට ජිම් කේන්ද්‍රියව තමයි හුඟක් වෙලාවට ජිම් කැන්ටින් එක නැත්නම් ජිම් එක ක්‍රීඩාංගණය කේන්ද්‍රියව තමයි ස්වාධීන සංගමයේ ඉන්නේ. හැබැයි ඇත්තටම දැන් ලෝ ෆැකල්ටි එක නැත්නම් විද්‍යාපීඨය බැලුවොත් එහෙම අනික් පීඨ වලට වැඩිය විශාල පිරිසක් නැහැ. මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් කළමනාකරණ අංශයත් පීඨයක් විදිහට නෙමෙයි තිබුණේ. එහෙමනම් පිටිය අඩු පිරිසක්. කොහොමද දේශපාලන මතයක් ගෙනියන්න පුළුවන් උනේ? නැහැ මෙහෙමනේ. දැන් සාමාන්‍යයෙන් හැමදාම විශ්වවිද්‍යාලයේ සුළු පිරිසක් තමයි මේ දේශපාලන ක්‍රියාකාරීත්වය මෙහෙවන්නේ. බහුතරයක් එහෙම නැහැ.
අපි බැලුවොත් ඒ කියන්නේ ඒ කාලේ දැන් අපි එන කාලේ සාමාන්‍යයෙන් අර ටිකක් දේශපාලන වශයෙන් වැඩි උනන්දුවක් දක්වන සහ තරමක් දුරට යම් කිසි විදිහක අර නාගරිකව දේශපාලන කතිකාවට මේ ටිකක් මේ නිරාවරණය වෙලා තිබුණා ඉන්නවනේ එහෙම අයට ආකර්ෂණීය වුණා මේ මේ ස්වාධීන ශංගමේ ඒක මේ එතන ඒක කියන්නේ ඒ දැන් සහ එතන ටිකක් අර එතන ඒ කියන්නේ සමාජයේ විවිධ තීරු හිටියා දැන් උදාහරණයක් විදිහට දැන් තිසරණි ගුණසේකර වගේ කෙනෙක් එයා බොහොම ටිකක් ඉහළ මේ ඉහළ මැද පන්ති ඉංග්‍රීසියෙන් කතා කරන ඒ වගේ තමයි චන්ද්‍රප්‍රේම එයාටත් එයා කලින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා හිටියා ජනතා විමුක්ති පෙරමුණ ඉංග්‍රීසි පත්‍රයේ වැඩ කරලා තියෙනවා කියන්නේ දැන් ඒ වගේ අය ඉංග්‍රීසියෙන් වැඩිපුර කතා බහ කරන එහෙම අය හිටියා දැන් නීති පීඨෙත් ඒ වගේ අය හිටියා ඊට අමතරව ටිකක් අර ටිකක් දේශපාලන වශයෙන් ටිකක් මේ අර දැන් ගොඩක් ඉන්ටලෙක්චුවලි බොහොම බුද්ධිමය වශයෙන් නැඹුරුවක් තියෙන ගොඩක් අයට මේ ආකර්ෂණයක් තිබුණා ඔව් මම කාලේ කෙටි නිසා ටිකක් ප්‍රශ්න කෙටි කරගන්න නැහැ නේද එතකොට මේ මේ යුගයේ වෙනකොට කවුද ප්‍රතිවාදියා වුණේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දැන් මෙහෙමයි ඒ ප්‍රති ඒ කියන්නේ ඒ දැන් ජනතා විමුක්ති පෙරමුණ තිබුණා දැන් ওই කාලේ වෙනකොට තමයි අර දැන් ඔය ඔයා කියවනේ ගෙවිඳු ගැන ඒ කියන්නේ ඒ දැන් දැන් නලින්ද සිල්වා හැම ටිකක් ඊට ටික කාලෙකට ඉස්සෙල්ලා දැන් නලින්ද සිල්වා ගෙවිඳු රහමයි නලින්ද සිල්වාගේ බුද්ධිමය මේ වටපිටාව ඇතුළේ තමයි හිටියේ දැන් නලින්ද සිල්වාත් මුලින් නවසම සමාජ පක්ෂයේ සහ ඊට පස්සේ ඒ කියන්නේ ඒ වෙනකොටත් අර කියන්නේ ඔහුත් අර උතුරේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අර දැඩි බොහොම වාමාංශික ස්ථාවරෙත් මේ දැන් බොහොම දැඩි ස්ථාවරයක හිටියේ නිකන් අර නවසම සමාජ පක්ෂයටත් විවේචනය කරලා ඒගොල්ලොත් මේ ඒ කියන්නේ ඊලාම් දැන් 83 විතර වෙනකොටත් අර ඊලාම් රාජ්‍ය දිය යුතුයි කියන ස්ථාවරෙ හිටියේ නලින් සල්ලා ඔව් ඔව් ඔය ගැන ලියපු ප්‍රසිද්ධ ලිපියකුත් තියෙනවා ඔයක පස්සේ වුණා දැන් එතකොට ඔය කාලේ වෙනකොට දැන් අපි දැන් මම එන කාලේ වුණත් ඔහුගේ සාමාන්‍යයෙන් අර සාමාන්‍ය ජාතිකවාදී අදහස ගැන විවේචනයක් තිබුණා يعني යම් උතුර ගැන යම් කිසි ඒ හැරෙමින් ඉන්න කාලේ තමයි ආවේ හැබැයි එතකොට අර මේ දැන් ඒ කාලේ ඉතින් ඔය මේ ස්වාධීන ශංගමේ තිබුණා ඔය සාමාන්‍යයෙන් කියන මැර ප්‍රවණතාවය يعني ඒක ටිකක් අර ටිකක් බොහොම අර මෙහෙමයි දැන් ඕනෑම ව්‍යාපාරයක් ටිකක් අර ශක්තිමත් වෙනකොට අර නිකන් එතන අර එතනට එකතු වෙනවා නිකන් අර ශිෂ්‍යයන් අතර තියෙන ඒ ආධිපත්‍ය එතකොට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් එහෙම තිබුණා අර අපේ ඔළුවට උඩින් මැස්සෙක්වත් යන්න බෑ වගේ මානසිකත්වයක් තිබුණා විශේෂයෙන් ওই ජිම් එක ආශ්‍රිතව එතකොට එතන තමයි එතන නිකන් අර ඒක අපේ මේක තමයි අපේ රාජධානිය වගේ එක එතකොට මේ බලකොටු ඉන්න තමයි මේ සම්පූර්ණයෙන්ම විශ්වවිද්‍යාලය සහ ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ. ඔව් ඊට පස්සේ ඔව් ඒ කියන්නේ ඊට පස්සේ ඔය මං හිතන්නේ අපි එන කාලේ වෙනකොට තද ගැටුම් නිතරම ඇති වෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ අපි මේ අපි ආපු වකවානුවේම මේ 84 ඔක්තෝබර් 84 අග වගේ ලොකු මම හිතා 85 මුල වගේ ලොකු ගැටුමක් ඇති වෙනවා ඉස්පිරිතාලෙත් ඔය මට මතකයි මල්කම් මෂාඩෝ එන්න දනලු ඒක ඔහු එහෙම රෝහල් ගත වෙලා හිටියා මට මතකයි මමත් බලන්න ගියා ඒ ගැටුම මේ ඒ ගැටුම එහෙම මේ ඒව හරහා නිකන් අර මේ ඒ කියන්නේ දැන් ඒ වැදී අර ගන්න අර ඒ කියන්නේ දැන් අපේ පැත්තේ තමයි ටිකක් බොහොම ඒකේ ටිකක් අර බොහොම ආක්‍රමණශීලී භාවය වැඩි. ඒකට සාමාන්‍යයෙන් අර සාමාන්‍යයෙන් බලන් ඉන්න අයට හිතෙනවා මුන් හරිම මැර කියන්නේ මැර පිරිසක් කියලා. ඒ නිසා මේ මැර ඒක ඇත්තක් තියෙනවා. කියන්නේ මම බලුවහම මට පේනවා. ඒ කියන්නේ මං උනත් පැත්තක ඉඳන් බැලුවොත් ඒ පේනවා මේගොල්ලන්ගේ අර කියන්නේ මැර නඹුරුව ඒක ඕනේ අර ඒක සාමාන්‍යයෙන් අර මේගොල්ලන්ගේ ආධිපත්‍ය ඇවිල්ලා ආපුහම ටිකක් අර මම හිතන්නේ ටික ඕනකට වැඩිය බලයක් ලැබුණා. හැබැයි ප්‍රශ්නේ තිබුණේ ඒ බලය තිබුණට ඒගොල්ලන්ට අර බහුතරය දිනා ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ අදහස එච්චර ජනප්‍රිය නැහැ දැන් ඔය ජාත් විශේෂයෙන් දෙමළ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒක ආකර්ෂණීය නැහැනේ සාමාන්‍ය ශිෂ්‍යයින්ට. ඒක නිසා දැන් උදාහරණයක් විදියට මගේ බැච් එකේ ගත්තොත් මගේ මේ මම ආර්ට්ස් ෆැකල්ටි කලා ශාස්ත්‍ර පීඨෙන්නේ නැහැ.
අපේ අවුරුදු දෙනකොට ශාස්ත්‍ර පීඨේ කණ්ඩායම ඉතාම කීප දෙනෙක් තමයි මේ ස්වාධීන සංගමයට සම්බන්ධ වුණේ. මේ වැඩි ප්‍රමාණයක් හිටියේ යම් කිසි හේතුවක් නිසා ශාස්ත්‍ර මේ මේ මැනේජ්මන්ට් ෆැකල්ටි කියන්නේ මේ දෙපාර්තමේන්තුවේ වැඩිපුර හිටිය නීති පීඨයයි. දායපතිරණ විද්‍යාපීඨය වුණාට විද්‍යාපීඨයේ කිසිම පදනමක් තිබුණේ නැහැ. එතකොට ওই කාලේ චෝදනාවක් තියෙනව නේද දැන්? දැන් ප්‍රොත් සංවිධානයෙන් එහෙම නැත්නම් වෙනත් දේශපාලන දෙමළ දේශපාලන සන්නද්ධ කණ්ඩායම් වලින් ආයුධ පුහුණුව පවා ලැබුවා කියලා. නෑ, එහෙවනම් එච්චරම ඒවා පස්සේ කාලේ කියපු නිකන් දන්නේ නැතුව කියන කතා. එහෙමටම එකක් තිබුණේ නෑ. මෙහෙම තිබුණා. දැන් ඒ විශේෂයෙන් දැන් ඔය මේ දැන් දාන්ජා තිලකලාගේ සංවිධානයක් තිබුණානේ මේ ඔය විකල්ප කණ්ඩායම කියලා. ඒ විකල්ප කණ්ඩායම EPRLF සංවිධානයත් එක්ක සම්බන්ධකම් තිබුණා. ඒ විකල්ප කණ්ඩායම ඒ EPRLF මේ දාන්ජා තිලක ස්වාධීන සංගමයත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඔය දායපතිරණත් යම් කිසි කාලයක් මේ සම්බන්ධ වෙලා හිටියා. මේ පස්සේ දැන් ඒ මම මං සම්බන්ධ වෙලා ඒ කාලෙම වගේ දයාපතිරණයි දයන්ජාතිලක අතර මත ගැටුමක් ඇති වුණා. හැබැයි මම ඒ දයාපතිරණ අයින් වෙන කාලේ වෙනකොට මම සම්බන්ධ වුණා මේ දයන්ජාතිලකලගේ සංවිධානයට. ඒක දයන්ජාතිලක එලිපිට දේශපාලනේ නැහැ ඌ අන්ඩර්ග්‍රවුන්ඩ් මේ තත්ත්වෙ හිටියේ දැන් සහ නමුත් තිසරණි ගුණසේකර රාජිත් සේරසුන්දර එහෙම ඒගොල්ලෝ මේ ක්‍රියාකාරීන් හිටිටින් මමත් ඒ කණ්ඩායමට බැඳුණා. ඉතින් ඒක සහ ඊළඟට ප්ලොට් සංවිධානය හැම ඒ අය ගොඩක් දැන් හැම ඒ කාලේ තිබුණ හැම මේකත් කියන්න ඕනේ. ඔය හැම රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක්ම උත්සාහ කරා ස්වාධීන සංගමෙන් දිනා ගන්න. ඒ කියන්නේ ඔය මං කියපු අර ස්පාටිස් ලීග් එක ඊට පස්සේ සමාජවාදී සමානතා පක්ෂය ඒගොල්ලෝ සෑහෙන උත්සාහ කරා. විශේෂයෙන් ඒගොල්ලෝ දාපතිරණේක ඇත්තටම ළඟ සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. ඒගොල්ලන්ගේ නිතරම පිරිස ඒගොල්ලෝ විශ්වවිද්‍යාලයට එනවා සාකච්ඡා කරන්න. ඊට අමතර ඔය ජනතා සංගමය කියලා ඔය මේ ඔය ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩිච්ච කණ්ඩායම ඉන්නවනේ වසන්ත දිසානායක පැට්‍රික් ප්‍රනාන්දු එහෙම අයිති වෙලා හිටු සුනන්ද දේශප්‍රිය. ඒ කියන්නේ මේ යුගයේ වෙනකොට තීරණාත්මක තැනක ඔය ස්වාධීන සංගමයට සෑහෙන නිකන් මේ බලපෑමක් තිබුණා සහ ඒගොල්ලන්ව සෑහෙන නිකන් උත්සාහ වාමාංශික සංවිධාන උත්සාහ කරන ඒගොල්ලෝ නියෝජිතවත් පත් කරලා හිටියා. ඒ කියන්නේ කොළඹ කේන්ද්‍රීය විශ්වවිද්‍යාලයක තියෙන ප්‍රධාන ඔව් දැන් මට මතකයි දැන් මම දන්න විදිහට ජනතා සංගමයම කෙලින්ම එක ඒගොල්ලන්ගේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීකක පත් කරලා තිබුණා. මේ ස්වාධීන සංගමේ දිනා ගන්නද. ඒ කියන්නේ ඒ වගේ එහෙම හැම එකකටම එහෙම උනන්දුවක් තිබුණා. ඉතින් ඒ වගේ තමයි උතුරේ කණ්ඩායම් වලටත් එහෙම නිකන් ඒගොල්ලොත් මේ ඒ කියන්නේ අපිත් එක්ක සම්බන්ධකම් තිබුණා. දැන් උදාහරණයක් විදිහට මට මතකයි අපි දයාපතිරණ මැරුණාන් පස්සේ අපිට විශේෂ ආරාධනාවක් ආවා මේ ඊරෝ සංවිධානයේ ශිෂ්‍ය සංවිධානයේ ගයිස් කියලා කියන්නේ ජෙනරල් යූනියන් ඔෆ් ස්ටුඩන්ට්ස් ඇන් යූත් කියලා යූත් ඇන් ස්ටුඩන්ට් එකෙන් එන්න කියලා යාපනයට ඔය මේ ඉන්දුලංකාගේ විසුම අත්සන් කරාට පස්සේ ඉතින් අපි ගියා අපි පස් දෙනෙකුගේ කණ්ඩායමක් මමත් ඔය KL ධර්මසිරි ඔය නිමල් බෝපගේ සහ අපි පස් දෙනෙක් විතර මේ අපි ගියා මේ යාපනයට 1987 අගෝස්තු වල ඒ විදිහට ඒ උතුර සංවිධානත් එක්ක ඍජු සම්බන්ධයක් තිබුණා. සමහර අය ඔය ආයුධ පුහුණුවට එහෙම මේ මම දන්න විදිහට එහෙම ඒ කාලෙ ගියා කියලා කියන්න බෑ. සමහර වෙන විශ්වවිද්‍යාලවල හිටිය කීප දෙනෙක් එහෙම ගියා අය. ඒක ධර්මන්ගේ කෘතිය තමයි මේ. නෑ, ඒවා ගොඩක් කටකතා. ඒවා නිකන් මේ කියන්නේ එහෙම මේ දැන් මම දන්න විදිහට මම හරියටම දන්නේ සමහරු යන්නත් ඇති. ඒක නොවෙන්න බැරි නෑ. ඒක පුළුවන් දෙයක්. කවුරු කරන්න? ඔව් ඔව්. දැන් මමත් ඔය ආයුධ පුහුණුවට ගියා ඒ පස්සේ. කියන්නේ මම ගියේ 88 එක මම ගියා EPRLF එකත් එක්ක මේ ඒගොල්ලන්ගේ අනුග්‍රහයෙන් ඒ කාලේ දැන් මෙහෙම ප්‍රශ්නයක් තිබුණා. දැන් මට මම කියන්නේ එක සිද්ධියක්. දැන් ඔය 85 දවසක් ඔය කියන්නේ දයන්ජාතිලකලාගේ සංවිධානයෙන් දාපතිරණ කැඩිලා. එතකොට කැඩිලා ඉන්න වෙලාවක මමයි දයාපතිරණයි ඔය මේ පොඩ්ඩක් බාධා කරන්න මොන කාරණේ සම්බන්ධවද මේ කැඩෙන්නේ? නෑ, ඒ කැඩෙන්නේ ඒක ගොඩක් තියෙනවා. ඒක නිකන් අර පොඩි තමන්ගේ පුද්ගලික පෞරුෂය ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ දෙන්නම ටිකක් අර මේ මං කියන විදිහට අර මේගොල්ලන්ගේ දෙන්නගේම ඊගෝ එක ඉහළයි. දයන්ජාතිලකත් ඒ වගේ දයාපතිරණ දෙන්නටම නායකත්වය ඕනේ වගේ ගතියක් තිබුණා. ඒ නිසා මේ දෙන්නට ඊගෝ බැටල් එකක් එතන අර තමන්ගේ පුද්ගල භාවය පිළිබඳ ගැටුමක් තිබුණා. ඊට අමතරව ඔය මේ දයාපතිරණ පිළිගත්තේ නැහැ.
දැන් දෑන් ජාතිලකගේ ප්‍රවේශය තිබුණ නාගරික ගරිල්ලා අරගලය ඔය ටිකක් ගොඩක් තිබුණ ලතින් ඇමරිකානු රටවල්වල තිබුණ ඔය ගරිල්ලා මේ ෆෝකෝ හදලා ගරිල්ලා කණ්ඩායම් හදලා මේ ඒකෙන් අර විප්ලවය ජය ගන්න ඕනේ කියලා. ඒ දයපතිරණගේ ඊට වැඩිය ටිකක් අර අර එයාගේ තිබුණ එයා කියපු දේ තමයි නෑ අපි කරන්න ඕනේ ශිෂ්‍ය ව්‍යාපාරය සහ කම්කරු පන්ති අතර ඒකබද්ධතාවයක් හදන්න ඕනේ කියලා. දැන් දෙකපාර මම ඇහුවාම කොහොමද කරන්න කියලා මේ මට කියපු එක තමයි බලපන් කම්කරු මාත පත්‍රය කියලා. ඒ කියන්නේ ඒ තරම් උට අර න්‍යායාත්මක සම්බන්ධ තිබිලා තියෙන කතරවට ඔව් ඒ ලයින් එක ඒකටම ගියේ නැති වුණාට ඔහුගේ එහෙම නැඹුරුවක් තිබුණා. ඔය ඔය සාකච්ඡා වෙච්ච දවසේම තමයි මම මේ කියන සිද්ධියත් උනේ. ඔය මේ දාපතිරණත් එක්කම ගිහින් මැරුණ අනිත් එක්කෙනායින් මැරුණනේ මේ මේ තුවාල උන අනිත් එක්කෙනා ඉන්නවනේ ඒ සෝමසිරි පුංචිරාල කියලා දැන් ඔය මේ මේ තාම ඉන්නවා. මේ ඒ ඒ සෝමසිරි එදා ඔන්න ආවා. එයාට කියන්නේ VC කියලා. කියන්නේ එයාගේ සාමාන්‍ය විශ්වවිද්‍යාල කාඩ් එක VC. දෙයා දවස් කීපයක් මම හිතන සුමාන කීපයක් විශ්වවිද්‍යාලේ නැතුව ආවා ඔන්න. විශ්වවිද්‍යාලට ආවා. එතකොට එයාටත් සම්බන්ධ කරන විකල්ප කණ්ඩායමේ එක. එතකොට මේ ඒ ආවිල්ලා දැන් අපි දෙන්න අර කතා කර කර ඉන්න තැනට ආවා. ආපු ගමන් මේ පතිර නැහුව බොහෙද ගියේ කියලා. මේ කියලා කිව්වා උඹ අතපෙන්නපා. ඒ කියන්නේ වෙපන් ට්‍රේනින්ද කියලා බලන්න. ඒ කියන්නේ මේ ඒ කියලා දැන් පෙන්නවා. මේ ඔබ පිස්සුද මම කියන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක තාම ඒක එහාගෙන් තමයි අහන්න ඕනේ දැන් අහුවත් කේ සමහරට ඉතින්. දැන් ඔය වාතාවරණේ ඔය තත්ත්වයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ තියෙද්දි ජවිපේ මොන වගේ ස්ථාවරකද ඉතින් මොකද ඒ කාලේ වෙනකොට මම හිතන්නේ ජනතා විමුක්තිනේ ක්‍රියාකාරීත්වයේ නැන් වෙන කාලයක්. තහනම කියන්නේ. ඔව් ඔව්. මොකද ජවිපේ ජල්වි ගණදුරු කලාවේ සාකච්ඡා මේ වශයෙන් නෑ ඒගොල්ලෝ ඒ ඒගොල්ලෝ ඇවිල්ලා තියන් තහවුරු වෙන්න දැන් මේක උත්සාහ කරනවා සාය ඒ අතරේ තමයි දැන් ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ උත්සාහ කරමින් හිටියා අර ජනතා මේ මේ ස්වාධීන සංගමයට විරුද්ධව හිටපු කණ්ඩායම එකතු කරන්න. අත් වශයෙන් මේ ඒ එකතු කරපු ඔය මේ දැන් අපි ඒගොල්ලන්ට කිව්වේ පොද්දෝ කියලා. ඒ කියන්නේ පොදු ශිෂ්‍ය පෙරමුණ කියලා එකක් හදාගෙන තිබුණා. ඒකට ඇත්තටම ඒකට අයිති වුණා ඔය මේ මේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම මේ තව ඉතින් සංවිධාන විදිහට හදාගෙන හිටියා ඒ කාලේ හිටිය ඔය ජිනානන්ද කියලා ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් එයා බොහොම මරුණද කොහොමද දන්නේ නැහැ මම හිතන්නේ ලංකාවේ නැහැ කියලා පස්සේ ආරංචියක් ආවා තායිලන්තේ දුවද ඉන්නවා කියලා. එයා බොහොම දක්ෂ කතිකෙක්. ඔහු තමයි ඇත්තටම දැන් මං වුණත් ඉතාලම අපි හරි ආස මං හරි ආසයි දැන් එයාගේ සමාජවාදී සංගමය කියලා එකක් තිබුණා. මේ තව ඒ වගේ තව හිටිය ඇත්තට ඔය මහජන පක්ෂයේ සම්බන්ධ කීපදෙනෙක් විජයකුමාරණුගේ ඒගොල්ලන්ට ඔය ස්වාධීන සංගමයට විරුද්ධව හිටිය එකත් හරිම ඉන්ට්‍රෙස්ටිං. පස්සේ කාලේ ඒගොල්ලෝ වෙනම මේකට ආවා ටිකක්. නමුත් ඒ කාලේ ස්වාධීන සංගමයට විරුද්ධව හිටියේ. මට මතක විදිහට කොමියුනිස්ට් පක්ෂයේ කණ්ඩායමත් හිටියේ ස්වාධීන සංගමයට විරුද්ධව. ඒකට අර අර මහදේශපාලන ප්‍රශ්න නෙමෙයි ඒක වෙන වෙන ඒ ලෝකල් ප්‍රශ්න. සමහර විශ්වවිද්‍යාල ඇතුලේ ප්‍රශ්න ඒ වගේ වයි. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා ඔය ප්‍රගතිශීලී ශිෂ්‍ය පෙරමුණ කියලා මේ ඒ ස්වාධීන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම මේ ඔක්කොම එකතු වෙලා පෙරමුණක් ඊළඟට ඔය මේ ගෙවිඳුලගේ කණ්ඩායම මේ විද්‍යාපීඨේ ඒ ඔක්කොම එකතු වෙලා මේ හදාගෙන තිබුණේ ඔය පොදු ශිෂ්‍ය පෙරමුණ මේ ස්වාධීන සංගමයට විරුද්ධව. එතකොට ලංකාව ඇතුළත අනික් විශ්වවිද්‍යාල වල බලය සම්පූර්ණයෙන්ම බොහෝ දුරට ජනතා විමුක්ති පෙරමුණ සතු වෙලා තිබුණා. බොහෝ දුරට තිබුණා නෑ සමහර තැන්වල එහෙම නැතු තැන් තිබුණා. දැන් මොරටුවේ කණ්ඩායමක් හිටියා ස්වාධීන සංගමයේ අපිත් එක්ක ටිකක් කිට්ටුවේ වැඩ කරපු ඊළඟට මාතර හිටියා ගුණවික්‍රම කියලා එයාගේ නායකත්වයෙන් තිබුණා. තව කියන්නේ ඒ කාලේ එහෙම හරිය දැන් ඒ කාලේ අර අර මේ ශිෂ්‍ය සභාවක් නැහනේ. ඒ නිසා ඔය මේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු වල තිබුණ විශේෂත්වය තමයි ඒ ක්‍රියාකාරී කමිටු හැදලා තිබුණේ තිබුණු දේශපාලන කණ්ඩායම් වලින් පහගෙන පහගාන ඇති වෙලා. ඒ නිසාම දැන් අපිත් දැන් අපි ස්වාධීන සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටියා. ඒ එහෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩල බල මණ්ඩලයටත් ගියා.
එතකොට ඒ දාපතරණස් හිටිය අන්තර්ශි දර්ශ්‍ය බල මණ්ඩලයේ. ඒක කවුද කැඳවුම් කරමු හිටිය අන්තර්ශි. කැඳව ඒ කාලේ අපි එනකොට හිටියේ මේ රංජිතන් ගුණරත්නම් ඊට පස්සේ උපාලි ජයවීර මට මතක විදිහට. රංජිතන්ට පස්සේ අපි එනකොට රංජිතන් හිටියා. රංජිතන් මේ කොහොමද ගනුදෙනුව තිබුණේ? රංජිතන් සහ දාපතරණ ඉතාම හොඳ මිත්‍රයි. දැන් මට මතකයි දැන් අපි ඔහු ඇවිල්ලා මේ මේ කියන්නේ ඒ දවස්වල තිබුණා පොදු අරගලයක් තිබුණා නේ ඒ කාලේ තිබුණා අධ්‍යාපන පනතක් උසස් අධ්‍යාපන පනතක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා 1985 ඒක ගැන ටිකක් තිබුණා මේ මේ විවිධ දේවල් ඒවට මේ ඒක ගැන වාද විවාද තිබුණා ද ඒක එතකොට අර අර නිකන් අර හැමෝම ඒ කියන්නේ එකට වගේ නිකන් ඒ හැමෝම එක ඒ කාලේ දැන් කොළඹ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන නිල දරුවේ මේ ස්වාධීන සංගමේ කියන්නේ මම ඒ කාලේ කැඳවුම් කරු හිටියෝ කුමාරසිරි රාජපක්ෂ කියලා එක්කනේ. ඒකට මේ අපි අමතක කරපු පැත්තක් තිබුණා. ඒකට රජේ ස්වාධීන සංගමයේත් එක්ක හිටිය මොන විදිහේ ස්ථාවරයක්ද? නෑ නෑ ඒගොල්ලෝ නෙමෙයි. ඔය ඒ කාලේ ඉඳන් කියනවා UMP එකට සම්බන්ධ නැතුන ඒවා ඉතින් බොරු කතා. මේ කියන්නේ UMP එකේ ශිෂ්‍ය සංගමයක් තිබුණා ඔය සමාජාධිශ්‍ය පෙරමුණ තිබුණා. ඒගොල්ලන්ගේ ටිකක් සාමාන්‍යයෙන් කණ්ඩායමක් හිටියා කැලණියේ. රජය ප්‍රතිවාදී විදිහට ස්වාධීන ශිෂ්‍ය සංගමයක් සැලකුවා. ඔව් ඔව්. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ ඒ කාලේ තිබුණ ප්‍රධානම මේ කියන්නේ මේ දරුණු ඒ කියන්නේ දරුණුම හතුර විදිහට දැන් ඇත්තටම ඒ කියන්නේ ඔය දයාපතිරණ මරපුවාමත් චෝදනා කරේ මේක මේ මේ ඒ කියන්නේ CID එකෙන් කියලානේ ආවේ. මේ දැන් ඒක පැහැදිලිවම ඒ කියන්නේ ඒ කාලේ ටිකක් අර කොළඹ තිබුණොත් සහ ඊළඟට ඒ විතරක් නෙමෙයිනේ දැන් ওই දායන් ජාතිලකලත් එක්ක තියෙන සම්බන්ධකම් දායන් ජාතිලකලට විරුද්ධ ඒගොල්ලන් අත්අඩංගුවට අරගෙන හිටියා සෑහෙන පිරිසක්. ඒතකොට ඒ අයත් එක්ක මේ මේ උතුරත් එක්ක මේගොල්ලෝ සම්බන්ධයි. ඒව ඇතුලේ මේ ආණ්ඩුවයි මේ ස්වාධීන සංගමය අතර බොහොම ටිකක් අර එහෙම කිසිම කිට්ටුකමක් තිබුණ නැහැ. UMP එකට සම්බන්ධ ශිෂ්‍යෝ කීප දෙනෙක් හිටියා කොළඹ ওই ආටිගල අතුල ආටිගල කියලා මේ ඔය පස්සේ මේ රත්නපුර දිස්ත්‍රික්කේ മന്ത്രി වෙලත් හිටියා. ඉඳලා මම හිතන්නේ මැරුණා හරි මැරුවා හරි. එයා එහෙම හිටියා. එයාව ටිකක් එයාට සැහැණ කරදර කරන නවයදස්සල. ඒකට එකම අන්තරයක ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ ජවිපේ එහෙම හිටියා. හිටියා. පස්සේ ඔය පතිරණව අයින් කරා. ඒක අයින් කරන්න හේතුව ඒකත් ලොකු ප්‍රශ්නයක් වුණා මේ එයාව ශිෂ්‍යෙක් විදිහට පිළිගන්න බෑ කියලා එයා අර අවුරුද්දේකට පන්ති තහනම් කරා. මේ පන්ති තහනම් කිරීම මුල් කරගෙන මේ ඉතින් ඒක දැන් එතකොට ඒ කාලේ අර ජනතා විමුක්ති පෙරමුණ ටිකක් මේ ඒගොල්ලෝ ටිකක් ඒගොල්ලන්ගේ තිබුණේ ඒගොල්ලෝ අර යටින් වැඩ කරා. ඒක බොහොම ටිකක් මම හිතන්නේ ටිකක් මොකද ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් ඔය මේ ඒගොල්ලෝ දැන් ස්වාධීන සංගමනේ නැතිවාසියක් ඒගොල්ලන්ට තිබුණා. ඒක තමයි උසස් පෙළ මේ කරන කාලෙම ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන මේ ඒ ජාලය ඒ ශිෂ්‍යෝ අතර විශ්වවිද්‍යාලයට එන අය අතර දා ගන්නවා. මම හිතන්නේ ඒකට හේතු වෙන්නේ නැත්තේ පක්ෂ තහනම් වෙලා තිබුණේ. ඔව්. ඒකට යටිබිම් ගතව ඒක වැඩ කරනවා. ඒ ඉන්න කාලෙත් අර ඒක කරනවනේ ඒගොල්ලෝ. ඉන්න කාලෙත් ඒක කරනවා. අපිත් එහෙමනේ දැන් මම 83 එනකොට පක්ෂේ වැඩ කරනවා නම් මමත් ඒගොල්ලෝ අනිවාර්යයෙන් මාව සම්බන්ධ කරනවනේ පක්ෂයට. අර ඒ කාලේ අර ඒ කියන්නේ අර මේ සම්බන්ධතා කැඩිච්ච කාලේ නිසා ඒක උන්නේ නැහැ. හරි? නමුත් දැන් අර 85 86 වෙනකොට ඒ තත්ත්වය ආපහු 86 වෙනකොට වෙලා නැවතත් බිඳු ලංකා කිවිසුමට සූදානම් වෙනවා. වෙනවා එවැවිල්ලා. එතකොට ඊට පස්සේ ඒගොල්ලෝ අර මේ ඒ සම්බන්ධකම් ආපහු හදාගෙන ඊට පස්සේ විශ්වවිද්‍යාලයට එන අය අතරේ ඉන්නවා මේ දැන් ඒ දැනටමත් මේ අර ඒගොල්ලන්ගේ සම්බන්ධ ජාලේ ඉන්න අය එන්නේ. එතකොට මේ ඒ එන අය ක්‍රියාකාරී වෙනවා. හරි? එතකොට එහෙම එකක් අපිට නැහැ. මේ ස්වාධීන සංගමයට තිබුණේ ආවට පස්සේ ඔය නිකන් ඒ කාලේ දේශපාලනික දිනා ගන්නවා. දේශපාලනිකවත් නෙමෙයි ප්‍රධාන වශයෙන් ඔය රැගින් තමයි ප්‍රධාන මාධ්‍ය. ඒ කියන්නේ නවකවදය මේ දීලා ඒ යාළු මිත්‍රකම් යාළුව වෙලා ඊට පස්සේ දැන් ඒක තිබුණා. ඊට පස්සේ තෙලබෙදනවා. ඒ කියන්නේ කට්ටියක් එකතු වෙනවා. ඒගොල්ලන්ට ශිෂ්‍ය රැග් කරනවා. රැග් කරලා ඉවරලා ඒගොල්ලන්ට තෙලබෙදන. සාමාන්‍යයෙන් මම අයිති වෙන්නේ ගොඩක් වෙලාවට අපි යන්නේ තෙලබෙදන්නේ. රැග් කරලා ගෙනල්ලා ඉවරලා අපි ගිහින් ඒගොල්ලන්ට දේශපාලන පන්තියක් තියෙනවා. උතුරේ ප්‍රශ්නය ගැන කතා කරනවා මේ වගේ. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. දැන් උනත් එහෙම තමයි කරන්නේ. හරි. 1986 වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍යංශය තීරණය කරනවා දේශප්‍රේමී ශිෂ්‍ය මධ්‍යස්ථානයක් ගොඩනගන්න.
86 තමයි මේක ආරම්භ වෙන්නේ. ඔව්. ඒතර මේක ටික ටික ටිකින් ටික කොළඹ විශ්වවිද්‍යාලය දක්වා එනවා. ඔව්. ඒ අවස්ථාව විශේෂ අවස්ථාවක් නේද? ඔව් ඒක තමයි අත් වශයෙන්ම තීරණාත්මක. ඒක අපිට කියන්න පුළුවන් ඒක තමයි අර නිකන් ඒ 83 න් පස්සේ JVP එක ඇති වෙන අර බිල්ඩ් අප් එකේ නැත්තම් ඒක අර වර්ධනයේ තීරණාත්මක අවස්ථාවක්. ඒ අර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා එකක් වෙනම හැදෙනවා ජාතික මට්ටමින් ඒකේ ශිෂ්‍ය දේශ ව්‍යාපාරයේ තුල ඒ කවුන්ටර් පාර්ට් එක ස්ටුඩන්ට් කවුන්ටර් පාර්ට් එක නැත්තම් ඒකේ මේක විදිහට තමයි ඔය දේශප්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරය හැදෙන්නේ. ඒක හැමතැනම හදාගෙන ඒගොල්ලන්ගේ හැබැයි ප්‍රධාන ඉලක්කය තමයි කොළඹ. ඒගොල්ලන්ට තියෙන අභියෝගයත් කොළඹ. ඒගොල්ලෝ දන්නවා කොළඹ හදන එක මගේ ලේසි නෑ කියලා. ඊට පස්සේ මම හිතන්නේ කොළඹ බලය ලබා ගන්න එක ඕනම ශිෂ්‍ය ව්‍යාපාරයකට තීරණයක්. ඒක අවශ්‍යයි. ඊට පස්සේ මේ සහ ඊට පස්සේ දැන් එතන ඒ ස්වාධීන ශංගමේ අපි තීරණය කරලා තිබුණා විශේෂයෙන් දයාපතිරණ ඊටම තද ස්ථාවරයක හිටියා මේක කොළඹ හදන්න දෙන්නේ නැහැ කියලා. මේක අපි කඩාකප්පල් කරන්න ඕනේ කියලා ඒක එකම තමයි දාසේ එකට ඒක යුක්ති සහගත කළේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළට ජාතිවාදය ගෙනීමට ඉඩ නොදිය යුතුයි කියලා. ඒක තමයි වචන පාවිච්චි කරපු. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය තුළ 1986 ඔක්තෝබර් 8 වෙනිදා ජිම් එකේ උත්සාහ කරනවා දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනගන්න. මම හිතන්නේ ජවිප විතරක් නෙවෙයි තවත් පිරිස් මේකට සම්බන්ධ කරගන්නට ඇති. ඕ නෑ ඒක මට දිනේ මතක නෑ මොකද්ද කියලා. නමුත් ඔය වගේ දිනයක් ඒක හරි මේ ඒ දැන් මෙහෙම අපි දැනගන්නවා දැන් මේක ආරංචි වෙනවනේ දැන් මේ ගොල්ලෝ මේක පිටවන්න යනවා කියලා. එතකොට අපි පැහැදිලිම තීරණයක් අරගන්නවා මේකට ඉඩ දෙන්නේ නෑ කියලා. ඉඩ දෙන්නේ නැහැ කියලා ඉතින් අපේ ඉන්නේ අපි සම්පූර්ණ ශක්තිය යොදලා අපි එතන ස්ථානගත වෙලා ඉන්නවා ඒ ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ. ඉතින් මට අපි කියන්නේ පිරිස මොන වගේ පිරිසක්ද හිටියේ මොන වගේ සූදානමක්ද? නෑ ඉතින් මෙහෙමයි සූදානම සාමාන්‍යයෙන් අපේ තිබුණ ඕනම වෙලාවක මේ වගේ වෙලාවට නිකන් අර පොළු ටිකක් ගෙනල්ලා අර එහෙම නිකන් යකඩ පොළු අර මේවා තියලා ඒ කියන්නේ ඕනෑම ගැටුම් සාගත තත්වයකට මුහුණ දෙන්න ඕනේ කියන විදිහට ඉන්න එක. එහෙම ඇවිල්ලා ඒව තැන් තැන් වල හංගලා තියලා දැන් ඉන්නවා. ඊට පස්සේ මේ උන්ට ඒගොල්ලෝ ආවා. මේ පිරිස ඇවිල්ලා ඒ ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ අපි සාමාන්‍යයෙන් ওই රැස්වීම තියෙන ඔය මේ වගේ තියෙන අර ලොකු ස්ටූල් එකක්. ඕක තියලා ඕක උඩ නැගලා තමයි කතා කරන්නේ. මම පොඩි බාධා කිරීමක් කරනවා දැන් ආවේ කොළඹ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විතරද එහෙම නැත්නම් නෑ. ඒ කාලේ නෑ. ඒ කියන්නේ මේ ওই කැලණිය මට මතකයි ප්‍රධාන චරිත ඔය මේ කැලණිය හිටව රොනි. ඒ කාලේ ඔහු තමයි ජනතාවෙන් තිබෙරුණේ ප්‍රධාන චරිතයක් රොනි. රොනි තමයි මට හොඳට මතකයි. කියන්නේ මට මතකයි දැන් ඔහු ඉමාය අතරේ එක වෙලාවක බොහොම තද මේ වාග් සංග්‍රාමයක් ඇති වුණා ඔය අතරේ. කියන්නේ ඒක නිසා මට හොඳට මතකයි. මේ ඊට පස්සේ ජයවර්ධනපුර හිටපු ප්‍රධාන පෙළේ අය එහෙම ඒ කාලේ මේ ජනතාවෙන් පෙරමුණේ හිටපු මේ විශාල පිරිසක්. ඒ කියන්නේ පිටින් ඇවිල්ලා කැලණියෙන් ප්‍රධාන වශයෙන් කැලණියෙන් සහ ජයවර්ධනපුරෙන් ඇවිල්ලා හිටියා. සහ විද්‍යාපීඨයේ ඒ පිරිස ඇවිල්ලා ඒක නිකන් අර ටිකක් මේ විශාල ව්‍යාපාරයක් ඇත්තට වශයෙන්ම ජනතාවෙන් තිබෙරුණේ සෑහෙන ලොකු බරක් යොදපු දෙයක් ඒක. ඇවිල්ලා ඊට පස්සේ දෙපැත්තම හිටිය ප්‍රධාන චරිත මොනවාද කවුද හිටියේ? අපේ මොකට තේරුම් ගන්න? නෑ අපේ පැත්තෙන් ඉතින් හිටියේ දයාපතිරණ හිටියා ස්වාධීන ශංගමේ ටිකක් සාමාන්‍යයෙන් ඔය දේශපාලන වශයෙන් අපේ හිටියේ වැඩි මේ දයාපතිරණ හිටියා කේල් ධර්මසිරි බෝපගේ චන්ද්‍රප්‍රේම හිටියා. මට මතක නැහැ තිසරණි ගුණසේකර හිටියද කියලා. වාජිත් සේරසුන්දර ඒ වගේ ඔය තව අනිත් ඔය සාමාන්‍යයෙන් මේ කාලේ හිටපු ඔය ශිරාලක් තිලගලා අපි හැමෝම මේ يعني ප්‍රධාන ක්‍රියාකාරීන් හැම කෙනෙක්ම වගේ හිටියා. මේ ඒකේ මෙහෙමයි ඒකේ හිටියට ටිකක් අර දේශපාලන ප්‍රකාශකෙන් විදිහට ඉන්න අය තමයි මං නම් කිව්වේ. ඊට අමතරව හිටියර නිකන් අර මේ අර ප්‍රධාන සෝල්ජර්ස්ලා නියන්. මෙතන දෙමළ භාෂාව කතා කරන පිරිසක් හිටියේ නැද්ද නායකත්වයේ? නෑ. දෙමළ භාෂාව කතා මම එහෙමයි මම දැන් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ
ස්වයං නිර්ණායකත්වය පිළිගත්තා සහ ඒ වෙනුවෙන් කතා කළා. එතකොට නායකත්වයේ හිටියේ නැද්ද දෙමළ? නෑ නෑ, ඒ කියන්නේ දෙමළ අය හිටියේ ඔය ලෝ ෆැකල්ටි එකේනේ. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩි ක්‍රියාකාරීත්වයට ආවේ නැහැ. දැන් ඔය එහෙම හිටියා, දැන් ඔය දැන් ඔය අර යාපනයේ මේ දිස්ත්‍රික් මේ ජජ් වෙලා හිටියේ ඔය ඉලන්චේලියන්. දැන් ඉලන්චේලියන් ඊට අමතරව දැන් මම හිතන්නේ මඩ කලපුවේද කොහෙද ඩිස්ත්‍රික් ජජ් ඔය මේ ශාන්තිමේද කොහෙද. ඒ වගේ අය හිටියා. දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ කියන්නේ ක්‍රියාකාරීව ආවේ නැහැ. හැබැයි හිටියා. ඔය ඒගොල්ලෝ නිකන් අපිට උදව් කරන සමහරට ලොකු ශිෂ්‍ය අරගල වෙනකොට ඒගොල්ලෝ කතා කරනවා එහෙම. ඒගොල්ලෝ වැඩි ඒගොල්ලන්ගේ වැඩි අවධානය යොමු තුනේ අධ්‍යාපනයට. නීති පීඨයේ විශේෂයෙන්ම නීති පීඨේ වෙන ඒවාල දෙමළ අය හිටියේ නැහැ හැමතෙම. ඒ නිසා ඒගොල්ලෝ අර මේ කියන්නේ එහෙම ආවේ නැහැ. කියන්නේ හරි. දැන් මෙතකොට මේ මේ සිදුවීමටත් එහෙම කවුරුත් දෙමළ අයම සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ සිද්ධිය වුණේ ඊට පස්සේ කවුරු හරි කතා කරන්නේ ජිම් එකේ. දැන් ඒක නැගලා කතා කරන්න ගත්තා. මට මතක නැහැ හරියට කවුද කියලා. මං හිතන්නේ සරත් එදිරිසිංහ වෙන්න පුළුවන්. සරත් එදිරිසිංහ තමයි එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ නායකයා, ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමේ එයා නීති පීඨයේ හිටියේ. මතක විදිහට සරත් එදිරිසිංහ මේ කතා කරන්න යනකොටම ධර්මසිරි කේල් ධර්මසිරි යත් එයත් නීති පීඨයේමයි සරත් එදිරිසිංහගේ කණ්ඩායමේමයි. එයත් නැගලා එයා කිව්වා මේක මේ මේකට අපි විරුද්ධයි. මේක මේ මේක මේ මේක ඇවිල්ලා ශිෂ්‍ය ව්‍යාපාරය ජාතිවාදී උඩ දෙකට බෙදන ව්‍යායාමයක් කියලා. මේ ඒ නිසා මේක මේ මේ මේක මේක වැරදි වැඩක් කියලා ඔහුත් කියන්න ගියා. ඊට පස්සේ මෙතන දැන් ඒක දෙපැත්තටම ආධාර කරන ශිෂ්‍ය පිරිසකුත් මේක ඇතුළේ ඉන්නවා. ඔව් ඉන්නවා. දැන් අරගොල්ලෝ දැන් සංවිධානාත්මක වෙයිලා ඉන්නේ. ඉතින් මෙතනත් අපේ කණ්ඩායමකුත් ඉන්නවා. දැන් ඊට පස්සේ මේ කණ්ඩායම දෙක දෙයක් ලොකු ගාල ගොට්ටියක් පටන් ගත්තා. ඉතින් ওই ගාල ගොට්ටිය අතරේ දැන් මෙහෙම සෑහෙන කට්ටිය ගහ ගන්නවා. ඊට පස්සේ මේ පස්සේ දැන් අවස්ථාවනට ආයුධ පුහුණුව ලැබලද හිටියේ? නෑ මම නෑ 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 අපි මං හිතන්නේ එතන ආයුධ පුහුණුව කිසිම කාර්යභාරයක් ඉෂ්ට කරේ නැහැ ඒව සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒක දෙයක් ටිකක් දැන් මගේ මැදිහත් වීම තිබුණේ. දැන් මට උවමනා තිබුණා මේක නිකන් අර අර මේ ගැටුමකට යන්නේ නැතුව මේක ටිකක් අර පොඩි අර මතවාදී මට්ටමේ යන්න. මට මතකයි ඒක වෙච්ච දෙයක්. එතකොට ඔය මේ චන්ද්‍ර ප්‍රේම ගේ තිබුණා පොඩි අර එයා බොහොම ටිකක් ආක්‍රමණශීලීද මිනිහා පුටුවක් අරගෙන ගැහුවා. ඒ ගහනකොට මම දැන් අය පුටුව බේරගන්න පස්සේ මගේ ඔළුවේ ඒක වැදුනා. මේ එතකොට ඒක කොහොම හරි ටික වෙලාවක් යනකොට මේක සම්පූර්ණ මේ ගැටුමකට පරිවර්තනය වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ කොහොම හරි කියන්නේ අපි ආයත් ඒගොල්ලන්ට ගහලා කොහොම හරි දිව්වා. හරි සමහරු කිව්වා ඒගොල්ලෝ අතේ කිනිසි එහෙම තිබුණා අරම කියලා. පස්සේ ඉතින් ඒ කොහොමත් ඒගොල්ලෝ ලෑස්ති වෙලා ආවිල්ලා තිබුණේ. එහෙම තිබුණා ආයුධ කියන්නේ ඒ වගේ පොඩි අර සුළු ওই වගේ ස්ථානයකට පොව තියුණා. එහෙම එහෙම එන්නේ නැහැ නේ නිකන්. කොහොම හරි ඒගොල්ලෝ ගියා. එදා ඒක මේ ඉතින් අපි ඊට පස්සේ අපි ජයපන් බිව්වා. අපි හිතුවා දැන් අපි ජයගත්තාම කියලා. මේ ඊට පස්සේ මං හිතන්නේ ඊට පස්සේ දවසක වෙන්න ඕනේ මේ ඔය ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ළඟ බෝඩිමක හිටපු අපේ අපිට අපේ සමාජිකව දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් දැන් ඔය තමයි මම හිතන්නේ ගුවන්විදුලි සංස්ථාවේ චීෆ් අකවුන්ටන්ට් ඉන්නේ. මේ එයයි තව අනිත් එක්කෙනා රත්නපුරේ බැංකුවක වැඩ කරනවා තේනුවර කියලා. ඒ දෙන්න එතන මේ ඒගොල්ලෝ දෙන්නගේ බෝඩිම තිබුණේ මේ ජයවර්ධනපුර කැම්පස් එක ළඟින් යන්න ඕනේ. ඒ යනකොට ඒගොල්ලන් හෝ උදේ එනකොට ඒගොල්ලන්ව බලෙන් අරගෙන ගිහින් ඇතුලේ මේට ගෙනින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දෙනවා. හොඳටම ගහලා අර කලින් දවසේ වෙච්ච එකට රිටර්න් එක දීලා තිබුණා. කලින් දවසේ භික්ෂුන් වහන්සේ නමකත් ගස් බඳලා මොකක් හරි ඒ වගේ සිදුවීම් ප්‍රයෝගයක් තිබුණා කියලා. නෑ 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 නෑ. එහෙම මන් දන්න විදිහට එහෙම එකක් උන්නේ නෑ. එදා එහෙම මොකුත් වෙන දෙයක් උන්නේ නෑ. මගේ මතකයේ විදිහට මේ ඒක විතරයි උනේ. ඔය සමහර ප්‍රශ්න අතර මේ ඔව් ඒ කියන්නේ එහෙම මේ සමහර විවිධ කතා තියෙනවා. මේ ඔය සිද්ධි ඒ කියන්නේ මන් දන්න විදිහට ඒ සිද්ධිය අර වෙන මොකුත් උන්නේ නෑ. හරි ඊට පස්සේ අර දෙන්නට
මැට්ට ගහලා ඒගොල්ලෝ දෙන්න ගුටි කාගෙන ආවා. මේ ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඉතින් අපි මේක මේ ඊට පස්සේ ගැටුමක් ඇති වුණාද මොකක් හරි කොහම හරි මට මතක නැහැ. ඉතින් අර ප්‍රතිවිරෝධතාවයේ ඔව් ඒක ඒක උත්සන්න වුණා. ඊට සති කීපයකට පස්සේ තමයි මේ ඔය දයාපතිරණ පැහැරගෙන යම් සිද්ධ වෙන සති කීපයකට හෝ මාසයකමාර විදිහට පස්සේ මම හිතන්නේ. මේ ඒක ඒක තමයි තීරණාත්මක දැන් ඉන් පස්සේ ඇත්තටම ඒ වෙනකොට ඒ තුන්වෙනි එහෙනම් 80 දයාපතිරණ මරණකොට ඒ 86 කණ්ඩායම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හිටියේ. ඉතින් ඒ වැවුණත් අර කියන්නේ අපිට තිබුණු සහයෝගය අඩුයි. කියන්නේ අපිට තිබුණු සහයෝගය අත්වශයෙන්ම සෑහෙන දුරට මේ අඩු වෙලා තිබුණේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුළත තිබිච්ච තත්ත්වය නිසා එකක්. ඒ කියන්නේ ගැටුම්කාරී තත්ත්වයක් අද වගේ විශ්වවිද්‍යාලවල ගැටුම් තියෙනකොට එළියෙන් එන පිරිසගේ සහයෝගය අඩු වෙනවා. අඩු වෙනවා. සාද ඒකට සාධක කීපයක් තුන. එකක් මේක නිකන් අර මේ ඒ කියන්නේ පොදු ප්‍රවණතාවය තිබුණේ ස්වාධීන සංගමයට විරුද්ධව. ඒ කියන්නේ මෙහෙමයි දැන් විශේෂයෙන්ම උතුරේ ප්‍රශ්නය වගේ එකක් දකුණට ඊටාම සංවේදී මේ වගේ ප්‍රශ්නයක් සම්බන්ධව මේ වගේ ඊටාම දැඩි මේ මතයක් දරණ පිරිසක් මේ දෙමළ විමුක්ති ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ වගේ එකට එහෙම ලොකු ශිෂ්‍යෙන් ගනුමැතියක් තියෙයි කියලා හිතන්න අමාරුයි. ඒතකොට ඒක එක එකක්. ඊළඟට ඉතින් අර තිබුණ බොහොම අර ආක්‍රමණශීලී මේ ප්‍රවණතාවයත් ඒක සාමාන්‍ය ශිෂ්‍යෝ එකටත් එච්චර මේ කැමති වුණ එකක් නෙමෙයි. ඊට අමතරව ඉතින් ඔය අර ජනතා විමුක්ති පෙරමුණ අර ග්‍රාමීය වෙන තරුණයෝ අතර ඒ වෙනකොටත් ඒ තමන්ගේ නෙට්වර්ක් එක තමන්ගේ සම්බන්ධතා ජාලය තහවුරු කරගෙන තිබුණේ එහෙමත් තිබුණා. ඊළඟට ඔය මේ ඔය නලින්ද සිල්වාලාගේ ඒගොල්ලන්ගේ බලපෑමත් ඒ සෑහෙන ටිකක් අර බොහොම බුද්ධිමත් ශිෂ්‍ය කොටසක් අතරේ බොහොම ටිකක් තදින් තහවුරු වෙලා තිබුණා. මේ වගේ විවිධ සාධක නිසා මම හිතන්නේ ස්වාධීන සංගමේ ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඒ ඓතිහාසික භූමිකාව අහෝසි වෙමින් තිබුණේ කියලා මම හිතන්නේ. අපි ඉදිරි වැඩසටහනකදී කතා කරන විස්තරාත්මකව ගාපතින්න කාරණේ මේ ඝාතනයේ සහ එතනින් ඉහට මේ සිද්ධිතලවිසික් ආකාරය. අවසන් වශයෙන් මට කියන්නේ දැන් අර රංජිතුන්ල සමග සම්බන්ධතා යම් තාක් දුරකට අන්තරේ සමග කීයුගේ තිබුණානේ. ওই සිද්ධියෙන් පස්සේ නැති වෙලාම ගියානේ. නෑ මෙහෙමයි දැන් ඒ දැන් රංජිතන් එහෙම ඉතින් 86 විතරනකොට එයා නැහැනේ යා මං හිතන්නේ විශ්වවිද්‍යාලය පිට වෙලා යනවා. 85 තමයි එයා හිටියේ. ඔව් ඒ පූර්ණ කාලිනව මේ සම්බෙලා ඔය කාලේ මට මතකයි රුපාලි ජයවිර තමයි අන්තරේ නෑ ඒක දැන් මෙහෙමයි ඒක ටිකක් බොහොම ඒ වෙනකොට බොහොම ටිකක් අර හොස්ටයිල් බොහොම පසමිතුරු තත්ත්වයක් තිබුණේ. ඔයක එක සිදුවීමක් මං කියන්නම්. මට මතක නෑ ඔහුගේ නම. ඔය සිද්ධි ඔය ධර්මන වික්‍රමරත්නගේ පොතේ එහෙම තියෙනවා. මොකක් හරි රැස්වීමකට ආපු වෙලාවක ඔය තද ගැටුම් තත්ත්වය අතරේ ඒ කියන්නේ අපේ කට්ටිය එක ශිෂ්‍යයෙක්ගේ නම මට මතක නැහැ මාරසිංහද මන් දන්නේ. එයාව බලෙන් තියා බලෙන් අල්ලගත්තා. කියන්නේ වෙන දින සේන මංචාගම නඩෝන මේ ඔහු අල්ලගෙන මේ දැන් ඒ අපි ඔහුට යන්න දෙන්න තු තියාගත්තා. ආචාර මණ්ඩලයේ උත්සාහ කළානේ ඔහුට ඔහු එළියට ගන්න ඒ වගේ කතාවක් තිබුණේ ඒ කාලේ නෑ ඉච්චරම නෑ ඒවා පස්සේ කාලේ වෙනකොට මේ කතන්දර වැඩි ගෙතෙනවා එහෙම. දැන් මං කියන්නේ මම එතන හිටියා හොඳට. හරි දැන් ඒ ඔහුව තියාගෙන නැත්තරම කියන්නේ එහෙම නිකන් බලහත්කාරයෙන් තියාගත්තම කියන්න වෙන්නේ නෑ. පොඩි බලහත්කාරයක් තිබුණා. නමුත් එයාට එහෙම නිකන් එයා නිකන් හිටියේ ඇත්තටම තිබුණේ ඔය මේ ඔය අර ජිම් එකේ තියෙන ඔය ක්‍රීඩාගාරයේ තියෙන ඒ ක්‍රීඩාගාරයේ අර ටෙරස් එකක වාඩි වෙලා ඔතන ඉඳලා මට මතකයි මමයි දයාපතිරණයි තව කීප දෙනෙක් හිටියා. අපි මෙයාත් එක්ක මේ උතුර ප්‍රශ්නය ගැන කතා කරමින් තමයි දිගට හිටියේ. දැන් අපි ඒ මුළු කාලෙම වෙන විදිහෙන් කියනවා නම් එයා අපේ අත්අඩංගුවේ හිටපු මුළු කාලෙම දේශපාලනේ කතා කරා. අපි උත්සාහ කරේ එයාට මේ දෙමළ ජනයාගේ ස්වයං නිර්ණයිතිය පිළිගත යුත්තේ ඇයි කියන එක පැහැදිලි කරලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඔහු දිනා ගන්න උත්සාහ කරා. ඔව් ඇත්ත වශයෙන්ම ඒකයි දිගටම කරේ. ඉතින් ඊට පස්සේ මේ ඒක ටික වෙලාවකට පස්සේ ඇත්තරි යන්ද ගියා. මං හිතන්නේ එයාට මං දන්න විදිහට කියන්නේ
මිය පිටින් පාරක්වත් ගැහුවේ නැහැ. ඒක ඒක තාම මම දන්නේ නැහැ. මම ඒ මම යාවේ පහර ගත්ත වෙලාවෙ ඉඳලා අතරින වෙලාව වෙනකන් අතන හිටියේ. ඉතින් අපි එතෙන්ට කට්ටිය තේ ගෙනත් දුන්නා අපිට බොන්නාරම එහෙම. මේ ඉතින් ඒක ඒ වගේ සිදුවීම්. හැබැයි ඒවා ඒවා පිටට යන්නේ එහෙම නෙමෙයිනේ. ඒ පිටර යන්නේ يعني ඒක මොන වුණත් ඒක කෙනෙකුගේ අකමැත්තෙන් කෙනෙක් රඳවා ගැනීම ප්‍රශ්නයක් නේ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් يعني ඒක. ඒක පිටර යන ආකාරය වෙනස් සහ ඒ කටින් කට යන ආකාරය තවත් වෙනස්. කටින් කට යන වෙනස් ඉන්නේ. ඒක 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 වැරදි වැඩක් නේ. හරි. يعني යාව යා ස්වේච්ඡාවෙන් ඉඳලා දේශපාලන සාකච්ඡාවකට සහභාගී වෙන එක වෙනම දෙයක්. ඒක ඉතින් නමුත් ඒ කාලේ ඒවා ಇಲ್ಲ හරීම මේ අර අර බොහොම මේ ඒවා නිකන් හරිම අපෙත්තර අර මොරල් බූස්ටිං නැත්නම් අපෙත්තර නිකන් දේශපාලන ධෛර්යය වැඩි කරන විදිහේ ක්‍රියාකාරකම් මේවා. ඉතින් එහෙම තමයි ඉතින්. හැබැයි ඉතින් ඒ කාලේ අර අපි 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 නොදන්න දේ තමයි ඒ අපිට ලොකු මේ පදනමේ බලයක් නැහැ තිබුණ නැහැ කියන එක. ඒ කියන්නේ අර මේ වගේ ගත්තොත් මේ වගේ අර පිරමීඩ් එකක් වගේ ගත්තත් දැන් මේ පිරමීඩ් එකේ උඩ හරිය තියන්න මේ යට ඊට වැඩිය මේ පිරමීඩ් එක තියෙන පිරමීඩ් එකේ යට පුළුල්නේ යට රවුම. හරි. එතකොට උඩට එන්න එන්න එතකොට මේක හොඳට මේ මේක හොඳට ශක්තිමත් වෙන්න නම් මේ පිරමීඩ් එක දැන් මෙහෙම වුණොත් එහෙම මේක දැන් අපේ එක තිබුණේ මෙන්න මේ විදිහට ඉන්වර්ටඩ් පිරමීඩ් එකක් වගේ අන්තිම කාලේ. ඒ කියන්නේ පදනම දුර්වලයි. පදනමේ ප්‍රමාණාත්මක ශක්තිය දුර්වලයි. කියන්නේ උඩ ප්‍රමාණය වැඩි. ඒක නිසා ඒක ඒකේ පැවැත්ම අහෝසි වීම ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි වෙලා තිබුණේ. අද දවසේ මේ පිළිබඳව කතා කරලා සුදුසුද වෙනවා. ඇත්තටම ස්වාධීන ශිෂ්‍ය සංගමය කියන්නේ 1980 දශකයේ සිට ක්‍රියාත්මක වෙච්චි අපි කතා කළ යුතු මාතෘකාවක්. ඉතින් නැවතත් මේ සංවාදය ඉදිරියට ගෙන යාමේ අරමුණින් අද දවසට අපි සමුගන්නවා. ස්තුතියි.